රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් කාලීන තොරතුරු වාර්තාකරණයේ ප්‍රමුඛයා හරිදේ හරියටම කියන සියත රාත්‍රියේ පුවත් විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත තුර්කී භූකම්පණයෙන් මියගිය සංඛ්‍යාව 5000ස පණි කම්පණයේ ප්‍රමාණයට අනුව මරණ 30000ස පණින්න පුළුවන් USGS කියයි තුවාලකරුවන් 20000කට අධිකයි ශ්‍රී ලංකෙකින් 15 දිනක සුරක්ෂිතයි ඒකාන්තවක් පිළිබඳ තොරතුරු නැහැ තානාපතිනිය කියයි ශ්‍රී ලංකාව සහන සඳහා 300ක හමුදා බලෑණියක් සූදානම්මින් බද්දට එරෙහි වෘත්තීය සමිතිය හෙට පාරට පාරින් බැරි වුණොත් වර්ජනයකට සූදානම් GMO හෙට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් පෞද්ගලික අංශයත් හෙට නවති හිඟ මුදල් ඉල්ලා පුනර්ජනනීය බලාගාර සේවකින් විරෝධතාවේ මාර්තු 31කට කලින් IMF ලැබුණේ නැතිනම් හොඳටම අමාරු වෙයි සබ්‍රි කියයි ජනපතිගේ 2050 ඉලක්කය ඡන්දය තියන්න සුදුසු නියෝග ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මැතිවරණ කොමිසමෙන් දියුරුම් ප්‍රකාශයක් චාල්ස්ගේ ලිපිය ජනපති බහරගනි රටේ පොදු ජනතාව බස් එකේ දුම්රියේ එල්ලිලා වැඩට එන යන රටේ සුපිරි වාහන ගොඩ පිටින් අධි පරිභෝජනය කරන පාලකින් ගැන අද ටෙලිවැකියෙන් තුර්කිය සහ සිරියාව වනසමින් ලෝකයම හඬවමින් සිදු වූ භූකම්පණයෙන් මේවන විට 5000කට වඩා වැඩි පිරිසක් මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා විදෙස් වාර්තා පවසන්නේ තුවාල ලැබූ සංඛ්‍යාව 20000කට වඩා වැඩි බවයි මෙවැනි භූකම්පනයකින් බොහෝ විට 30000කට පමණ ජීවිත අහිමි විය හැකි බවයි ඇමරිකානු භූ සමීක්ෂණ ආයතනය පෙන්වා දෙන්නේ. විපතට පත්වුවන් සොයා මෙහෙයුම් දිගටම ක්‍රියාත්මකයි. ශ්‍රී ලාංකික කාන්තාවක් පිළිබඳව තවමත් තොරතුරු නැතයි තුර්කී තානාපතිනි හසන්ති දිසානායක පවසනවා. හෙට කොළඹදී දැවැන්ත විරෝධතාවයකට වෘත්තීය සමිති සූදානම් වෙනවා. ඊට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති සහ බහුජන සංවිධානද එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිවයි වෘත්තීය සමිති හෙට මෙම විරෝධතාවය සංවිධානය කර ඇත්තේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද හෙට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් පැවැත්වීමට සූදානම් වනවා. පෞද්ගලික අංශයේ ප්‍රතිකාර වලින්ද හෙට ඉවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරනවා. රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් වෘත්තීය සමිතිය හෙට දින දැවැන්ත විරෝධතාවයක් සංවිධානය කර තිබෙනවා. මෙම විරෝධතාවය සඳහා තෙල් වරාය ජල විදුලි ඇතුළු සියලුම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එක්වීමට නියමිතයි. හෙට දින සංවිධානය කර ඇති විරෝධතාවයට සහාය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට උදෑසන 8 සිට පසුදා උදෑසන 8 දක්වා පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. අසාධාරණ අත්නෝමතික අනිපැතෙන් අවජාතක බදු ප්‍රතිපත්තිය කවුරුවත් අයිතිකාරයක් නෑ මේකට. ඊයේ දවසේ ප්‍රකාශයට පත් කරපු පැය 24ක පෞද්ගලික අංශයේ වැඩ වර්ජන ක්‍රියාමාර්ගයට ඔබට ගිහිල්ලා රජයේ රෝහල්වල හෙට උදේ 8 සිට ආරම්භ වන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය වැඩ වර්ජන ක්‍රියාමාර්ගය සංකේත වැඩ වර්ජනයක් පැය 24ක හෙට උදේ 8 ඉඳන් අනිද්දා උදේ 8 වෙනකන් ක්‍රියාත්මක කිරීම සඳහා අද දවසේ රැස් වෙච්ච රජයේ වෛද්‍ය ආරක් සංගමේ විශේෂ හදිසි මධ්‍යම කාරක සභාව ඒකමතික තීන්දුවක් ගත්තේ. පැරිස් සමාජයට අයත් ණය හිමි රටවල් ශ්‍රී ලංකාව ඉල්ලා සිටින මූල්‍ය සහතිකය ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. මාර්තු 31ට පෙර IMF ණය ආධාර ලැබුණේ නැත්නම් ආර්ථිකය තවත් බරපතල තත්ත්වයකට ඇද වැටෙන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රී පවසනවා. චීනය සමග සාකච්ඡාද තවදුරටත් ක්‍රියාත්මක බවයි ඔහු පවසන්නේ. අමාත්‍ය අලි සබ්‍රී මේ බව ප්‍රකාශ කළේ අල්ජසීරා මාධ්‍ය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.
Now, as we know, your country. Apa terum marantena vidhyata China Exim Bankua, Sri Lankawen labaginathi naya gewime kale wasaru dekakin pramada kirimata thirane karati benawa. Namuth jathyantara moolya aramudalata naya mudala nidahas kirimata eya pramanavat wanne neha neida? Obata samahara vita Chinayen labaginathi anekut naya sambandhen sakatcha kirimata siduwunu athi. එය නිවැරදිද? Not really any. ඇත්ත වශයෙන්ම අනිකුත් ණය පහසුකම් සම්බන්ධයෙන් නෙවෙයි. ඇතම් විට වෙනත් කොන්දේසි සම්බන්ධයෙන්. නැහැ නැහැ. ඇත්තටම අනිකුත් ණය පහසුකම් සම්බන්ධව නෙවෙයි. චීනය සමග සම්බන්ධ අපේ සාකච්ඡා තවම අවසන් වෙලා නැහැ. අපි බලාපොරොත්තු වෙනවා අවසන් එකඟතාවයක් සම්බන්ධයෙන් චීනය සමග එම සාකච්ඡා කඩිනමින් අවසන් වෙයි කියලා. Now we understand that the මොනවද එලෙස තවමත් අවසන් වී නොමැති සාකච්ඡා? ඒවගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබා ගන්න චීනය ඔබ සමග කොයි වගේ එකඟතාවයකට ඒමටද බලාපොරොත්තු වෙන්නේ? ඔව් ඒ පිළිබඳව පැහැදිලි කරන්න අවශ්‍යයි. දැන් ගැටලුව වෙලා තියෙන්නේ මූල්‍ය අරමුදල අපේක්ෂා කරන දේ සහ චීනය ලබා දී ඇති දේ පිළිබඳව විෂමතාවයක් ඇතිවීම. ඉතින් අපි සෑම පාර්ශ්වයක්ම එකම මේසයකට කැඳවලා සාකච්ඡා කළ යුතු වෙනවා. සියල්ලන්ම එකම සද්භාවයකින් යුක්ත වූ විට අපිට ඉදිරියට යන්න පුළුවන්. ඒ සඳහා සුළු කාරණා කිහිපයක් පමණයි කිරීමට ඉතිරි වෙලා තියෙන්නේ. ඇත්තටම අපි විශ්වාස කරනවා අපිට එය කළ හැකි කියලා. කොපමණ කාලෙකින් එම විෂමතාවය අවසන් වේවිද? ඔව් එය ඉතා ඉක්මනින් අවසන් විය හැකි. ඔබ හඳුන්වා දීමේදී පැවසූ ලෙස අපිට මේ ණය මුදල අත්‍යවශ්‍යයි. අපේ රටට එය අවශ්‍යයි. කොපමණ කාලයක් ඔබට ඒ සඳහා බලා සිටිය හැකිද? ඔබ විදේශ මුදල් හිඟියකට, උද්ධමනයකට, ආර්ථික අවපාතයකට ආදී ගැටලු රැසකට මුහුණ දී සිටිනවා. ඔබට පුළුවන් ද දල වශයෙන් දිනයක් ප්‍රකාශ කරන්න? මේ දවස වෙද්දී අපිට ණය මුදල ලැබුණේ නැත්නම් ශ්‍රී ලංකාව දැඩි දුෂ්කරතාවයකට මුහුණ දීමට සිදු වෙයි කියලා. ඔව් ඇත්තටම අපි ඒ ගැන පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. මේ වසරේ පළමු කාර්තුව වන විට මේ මුදල ලැබුණේ නැතිනම් මාර්තු 31කට පෙර ලැබුණේ නැතිනම් අපේ තත්ත්වය ඉතාම දුෂ්කර වෙන්න පුළුවන්. ඒ නිසා ඊට පෙර යම් මුදලක් ලබා ගන්න අපි උත්සාහ කරනවා. Most we can buy it. So hopefully we will try to get something before that. පළාත් පාලන මැතිවරණයට මුදල් සහ පහසුකම් ඉල්ලා මැතිවරණ කොමිසම අද ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබෙනවා. මැතිවරණයට ප්‍රතිපාදන ඉල්ලා මුදල් අමාත්‍යාංශයට මීට දින 3කට පෙර මැතිවරණ කොමිසම ලිපියක් යවා තිබෙනවා. එහෙත් තවමත් ඊට ප්‍රතිචාරයක් ලැබී නැහැ. මැතිවරණ කොමිසමේ සාමාජිකාවක වන PSM චාල්ස්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා අද පිළිගත් බව ජනාධිපති කාර්යාලයේ නිවේදනය කර තිබෙනවා. PSM චාල්ස්ගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයාටද දැනුම් දී තිබුණේ නැති බව ජනාධිපති කාර්යාලය මීට පෙර නිවේදනය කර තිබුණා. නමුත් අද ජනාධිපති කාර්යාලය නිවේදනය කර සිටියේ මැතිවරණ කොමිසමේ සාමාජිකාවක ලෙස කටයුතු කළ PSM චාල්ස්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා පිළිගත් බවයි. ඒ අනුව PSM චාල්ස් නිල වශයෙන් සිය දුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා. මාර්තු 9 වනදා මැතිවරණයේ පැවැත්වීමට අදාළ ගැසට නිවේදනය මේ වන විට නිකුත් කර අවසන්. ඊට අදාළ මූලික කටයුතු සිදු කරමින් පවතින අතර මේ මාස 22 23 සහ 24 යන දිනවල තැපැල් ඡන්ද විමසීම් පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ. මැතිවරණයේ පැවැත්වීමට අවශ්‍ය මූලික වියදම් ඉල්ලා මැතිවරණ කොමිසම පසුගියදා මුදල් අමාත්‍යාංශයට ලිපියක් යොමු කළා. අදාළ ලිපිය මගින් ඉල්ලා සිටි මුදල රුපියල් මිලියන 770ක් බවයි කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචි හේවා ප්‍රකාශ කළේ. අදාළ ලිපිය යොමු කර දින 3ක් ගත වුවද ඊට මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නැති බව අප කළ විමසුමකට පිළිතුරු දෙමින් සභාපතිවරයා සඳහන් කළා. මැතිවරණය සඳහා අවශ්‍ය මූලික වියදම් ලබා දීම සම්බන්ධයෙන් භාණ්ඩාගාරයේ ලේකම්වරයා නිසි ප්‍රතිචාරයක් ලබා දුන්නේ නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කිරීමට සිදුවන බවයි සභාපතිවරයා පැවසුවේ. මේ අතර පළාත්පාලන ඡන්ද විමසීම් පැවැත්වීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු රාජ්‍ය ආයතන වෙත සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබෙනවා. මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක එම දිවුරුම් ප්‍රකාශය තුළින් සඳහන් කර ඇත්තේ ඉකුත් ජනවාරි 9 වනදා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් මැතිවරණ කටයුතු සඳහා යොදා ගන්නා රථවාහනවලට සහ විදුලි ජනන යන්ත්‍රවලට වෙන් කරනු ලබන ඉන්ධන පංකුව වැඩි කරන ලෙස ඉල්ලීමක් කළ බවයි. ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බව දිවුරුම් පෙත්සමින් සඳහන් කර තිබෙනවා. මැතිවරණ කටයුතු වලට අවශ්‍ය ඉන්ධන සහ විදුලිය සම්පාදනය කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය සහ කනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත ප්‍රමාණවත් මුදල් වෙන් කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මහ බැංකු අධිපතිවරයා වෙත ලිඛිතව ඉල්ලීමක් කළ බවත් එහි සඳහන්. එහිදී මැතිවරණ කටයුතු වලට අදාළ ඉන්ධන සහ විදුලිය සම්පාදනය කර ගැනීම වෙනුවෙන් අදාළ ආයතන වෙත විදේශ විනිමය සපයා ගැනීම අති දුෂ්කර වී ඇති බව මහ බැංකු අධිපතිවරයා විසින් දැනුම් දුන් බවත් එම පෙත්සමේ සඳහන් වනවා. ඉකුත් ජනවාරි
24වනදා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ඉල්ලීමක් යොමු කරමින් මැතිවරණ කටයුතු සඳහා රුපියල් මිලියන 100ක මුදලක් මුදාහරින ලෙස ඉල්ලා සිටියද ඉන් රුපියල් මිලියන 30ක මුදලක් පමණක් ජනවාරි මාස අවසන් දින ලැබුණු බවත් එම දියුරුම් ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා. මෙම තත්ත්වය හමුවේ පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම ඉතා දුෂ්කර වී ඇති බවයි මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ දියුරුම් ප්‍රකාශය තුළින් සඳහන් කර ඇත්තේ. කල්තැමීමකින් තොරව පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා සමගි ජනබලවේගය වෙනුවෙන් කොළඹ මහනගර සභාව වෙනුවෙන් තරඟ වදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහුමාන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 16 වනදා කැඳවීමට දින නියම කර තිබෙනවා. යම්කිසි අදහසක් ඉදිරිපත් කරන හෙට දිනේ පාර්ලිමේන්තු යහපත්ම කතාව සහ අනිද්දා දිනේදී අධිකරණයේ මේ සම්බන්ධ මොනවාගේ තීරණයක් එළඹිද මැතිවරණ කොමිසම දකින්නේ කොහොමද මේක? මං කව මේක අපිට දකින්න තියෙන නීතිමය රාමුව තුළ තමයි. එතකොට යම්කිසි ආකාරයක අධිකරණයේ තුල යම්කිසි ක්‍රියාමාර්ගයක් ගත්තොත් ඊට අදාළව කටයුතු කිරීමට කමිෂන් සභාව බැඳලා ඉන්නවා. මැතිවරණ කමිෂන් සභාවේ සභාපති සහ සාමාජිකයන්ගේ හෝ අපේ නිලධාරීන්ගේ පෞද්ගලික කාර්යයක් නෙවෙයි. මේක මේ රටේ නීතියෙන් බැඳලා තියෙන කාර්යයක්, මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය ආරක්ෂා කරන. ආණ්ඩුක සැ තුන්වෙනි ව්‍යවස්ථාවට අනුකූලව ඒ කාරණා කිරීමට පවත්න රජය සහ රාජ්‍ය සේවය බැඳලා ඉන්නවා. ඒ කාරණාව තමයි පිෂ්ඨ කරන්නේ. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 219 වැනි ටෙලිවැකිය. මේ සියලු ටෙලිවැකිවල එක් අරමුණක් වනුවේ විචාර බුද්ධිය අවදි කිරීම. බලය අතේ ඇති උන්දල කරන අපරාධ ගැන කතා කිරීම. බොහෝ විට මේ මාධ්‍ය ඔස්සේ සිදු කරන්නේ එක්කෝ සුදුහුණු ගෑම නැත්තම් මඩ ගැසීම. ඒ දෙක වෙන් කරගෙන තියෙන්නේ බලය ඇති අයට සුදුහුණු, බලය නැති අයට මඩ වශයෙන් නේද? මේ තත්ත්වයට අනුගත නැති අදීන මාධ්‍ය කලාවකුත් අප රට තුළ පවතිනවා. විශේෂයෙන් සමහර පත්තර සගයින් ඒ අතර අභීතයි. සමහර පුවත්පත් කතුවැකි අදීනයි. එසේම කාටුන් ශිල්පීන් ඉතා අතලොස්සකට විපක්ෂ දේශපාලනය පමණක් කාටුන්සේ පෙනෙද්දී, පද හතරට විපක්ෂය පමණක් ලියවෙද්දී තවත් බොහෝ අදීන පිරිසක් හතර අතේ නෙළමින් රට නිවැරදි කරන්නට වෙහෙසෙනවා. අවාසනාව පත්තරේක කතුවැකියක් විශ්ලේෂණාත්මක ලිපියක් තර්කානුකූල බුද්ධිය යොදාගෙන කියවන්නේ නැති විශාල පිරිසක් අප රට තුළ සිටීම. ටෙලිවැකිය එහිලා යම් උද්දීපනයක් නිර්මාණය කරමින් සිටින බව තමයි සාමාන්‍ය සමස්ත පිළිගැනීම. ඒ නිසායි අපේ උද්ෘත පාඨයක් වනුයේ වදින තැනකට වදීවා, රිදෙන තැනකට රිදේවා, රිදී වැදී හෝ හැදේවා කියලා නේද අපි නිතරම කියනවානේ. දැන් හැරමුණේද අපේ අද කතාව දෙසට. 218 අවසන් කළේ ජනපති රනිල්ගේ කතාව ගැන අපට හිතන දේ සෙස්ස පස්සට ලෙස තබමින් මතකද? හොඳයි. මීට පෙර ටෙලිවැකි ගණලාවක් ලියා තිබෙනවා. ඒ අපේ දේශපාලන නායකින්ගේ සින්ඩරෙල්ලා සිහින කතා ගැන, ෂර්ලොක් හෝම්ස් පරාද කතා ගැන, වැඩ නැති කතා වැඩ බැරි ටාසන්ලා ගැන. ඇතිවෙන්න බලය තිබුණු, තරුණ ජවය තිබුණු කාලයේදීත් ඒ අයට එකතු වෙලා හදන්න බැරිව ගිය රට ගැන ඇතිවෙන්ට ලියලා තියෙනවා. හෙටත් ලියන්ට වේවි. දැන් ජනපති රනිල්ගේ නිදහස් දින කතාව තුළ වුණෙත් අප වැටීමට හේතු සහ යලි නැගිටීමට දරන උත්සාහය නේද? වැටීමට ප්‍රධානම හේතුවක් ලෙස ජනපති රනිල් ප්‍රකාශ කළේ ණය අරගෙන ඒ ණය පරිභෝජනයට, එහෙමත් නැත්නම් කන්සම්ප්ෂන් වලට යොදා ගැනීම කියලයි. ඒ නිසා ණය කන්දක හිර වුණා කියන එක තමයි නිදහසේ ජාතිය අමතා කරපු කතාවේ සරල අර්ථය. මින් ගැලවීම සඳහා ඔහුට සිය කතාව තුළ එකම විසඳුම IMF. එහෙම නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම නේද? දැන් අපට යුතුකමක් තියෙනවානේ ඇත්තටම මේ ණය අරගෙන ඒ ණය පරිභෝජනයට යොදවපු නිසාද අපට මේ කල ගියේ කියලා විමසන එක නේද? දැන් බලමු පරිභෝජනය කියන්නේ කොමක්ද කියලා. ජීවත් වීම සඳහා මිනිසුන් වහන්ඩ හා සේවා,
පරිභෝජනය කරනවා. ඕක තමයි සරල අර්ථකථනය. තවත් සමහරුන් කියන්නේ නූතන පරිභෝජනවාදය තුළ ඇතිවුන් කති නැතිවුන් ලෙවකති අහස බලා හුලන් බොති කියලයි. හොඳේ ලෝකය තුළ මේ පරිභෝජනවාදයට අමතරව අධි පරිභෝජනවාදයකුත් තියෙනවා. තියෙන උන් කාලා වමනය කරද්දි නැතිවුන් කුසගින්නේ මැරිලා යනවා. පැරණි රෝම අධිරාජ්‍යයේ අධිපතිවරුන් ඒ කියන්නේ මහා උන්දලා ඉස්මෘත්තාව වෙනකන් කාලා ඊට පස්සේ වමනය කරන්නත් වෙනම තැනක් හදාගෙන තිබුණලු. ඔය ඉන්දියාවේ බමුණු සමාජය තුලත් ඉස්මෘත්තාව වෙනකන් කාලා පසුව වමනය කරන්න තැනක් තිබිච්ච කතා ඕනතරම් කියනවා. ඕනතරම් තියෙනවා. ඒකට කියන්නේ අධි පරිභෝජනවාදය කියලා. ඕවර් කන්සම්ප්ෂන්. අදත් ලෝකයේ ධනවතුන්ගෙන් 10% ලොව සම්පත්වලින් 60% අධි පරිභෝජනය කරනවා. හරිද? දැන් ඔබ කියන විදිහට ඇත්තටම ණය අරගෙන ඒ ණය මෙරට සාමාන්‍ය දුප්පත් ජනතාවගේ ආහාර හා සේවා වෙනුවෙන් වැය කළා නම් අඩුම ගානේ අවුරුදු 75ක් හොඳට එක වේලක් හරි කාපු ජනතාවක් මේ රට ඇතුලේ ඉන්න ඕනේ. හරිද? පහසුවෙන් ගමන් බිමන් ගිය ජනතාවක් මේ රට ඇතුලේ ඉන්න ඕනේ මිස්ටර් ප්‍රෙසිඩන්ට්. වුණේ ඒක නෙවෙයි, හෙට වෙන්නේත් ඒක නෙවෙයි. මොකද්ද දන්නවද? ඇත්තටම වෙන්නේ මේ ගත්ත ණය වලින් 60% විතර අධි පරිභෝජනය කළේ 10% විතර මේ රටේ පිරිසක්. හරිද? මෙරට දේශපාලනය කළ දේශපාලනය තුළ හැසිරුණු නිලධාරීන් නෑදෑ හිතමිතුරන් තමයි බොහෝ විට මේ අධි පරිභෝජනවාදයේ සංකේත. දැන් බලන්න රටේ 90% සාමාන්‍ය ජනතාව අදත් භාවිත කරන්නේ මේ පොදු මගී ප්‍රවාහනය නේද? ඉහින් කනින් දාඩිය දාගෙන දුම්රියේ කෝච්චියේ එලිලා වැඩට එන ජනතාව මගී ප්‍රවාහන සේවාව පරිභෝජනය කරලා තියෙන්නේ ඔන්න ඔය විදිහටයි. මොන දුකක්ද නේද? දැන් බලමු නිදහස් උත්සව දිනයේ විතරක් උදාහරණයට අරන් මේ තමයි රාජ්‍ය ලේකම්ලගේ ඉඳලා ආපු මැති ඇමතිලා ජනාධිපතිලා ඇතුළු භාවිත කළ අධි සුකෝපභෝගී සමහර විට වෙඩිවදින්නේ නැති යාන වාහන නේද? සමහර වෙඩිවදින්නේ නැති BMW එකක වටිනාකම රුපියල් කෝටි 8-10ක් විතර වෙනවානේ. එතකොට ඔය සමහර හිටපු මේ ජනාධිපතිලාට විතරක් වාහන 19-20 හරිද දීලා තියෙනවා ඒ අයගේ ආරක්ෂාවට, ඒ අයගේ ගමන් බිමන් වලට, පහසුකම් වලට. නිදහස සමරපු අවස්ථාවට හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද, ගෝඨාභය, චන්ද්‍රිකා, මෛත්‍රීත් එහෙම ආවනම් තව වාහන බලාගන්ට තිබුණා. හොඳේ ඒ විතරක් නෙවෙයි, මියගිය ජනාධිපතිවරුන්ගේ බිරිඳල ආවනම් ඒත් මේ විදිහටම වාහන පෙළපාලියක් බලාගන්ට තිබුණා නේද? ඔබට දැන් තේරෙනවද ගත්ත ණය වලින් පවා ජනතාවට වසර 75ක් පුරා ලබා දුන්න පරිභෝජන ආහාර සහ සේවාවනොත් දේශපාලනඥයින් ලබන අධි පරිභෝජනවාදී පහසුකමුත් අතර වෙනස නේද? එහෙමනම් ඉතින් සෙස්ස පස්සට තියලා අදත් ටෙලිවැකිය අවසන් කරනවා. වසර 2050 වන විට ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයක් කරා ගෙන යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සකස් කර අවසන් බවයි ඔහු පවසන්නේ. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති වැඩසටහනකට එක් වෙමින්. Then we have the prepared our natural adaptation plan. 2030 වන විට මෙරට ජාතික විදුලි බල අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීම අපේ එකම අරමුණයි. අපි පළමුවෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳව පනතක් සකස් කිරීමට කටයුතු කරන අතර පැරණි පරිසර පනත ඉවත් කර නව පරිසර පනතක් සකස් කිරීමට පියවර ගන්නවා. එෙහිදී වන සංහාරය පිළිබඳව මෙන්ම වන ආවරණය පිළිබඳවත් සාකච්ඡා කිරීමට හැකියාව ලැබෙන අතර මෙහි අවසාන පියවර ලෙස ජීවමාන පරිසර පද්ධතිය හඳුනාගත හැකි. නකල්ස්, හෝටන් තැන්න, සිංහරාජ, මහවැලි ගඟ, ආදම්ගේ පාලම සහ කඳු මුදුන් ආරක්ෂා කිරීමට එය ඉවහල් වෙනවා. ඒ අනුව ජීව පද්ධතියක් හඳුනා ගන්නා පළමු රට බවට ශ්‍රී ලංකාව පත්වේවි. 13 කිසිසේත්ම බලාත්මක කරන්න එපා කියලා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමති කරුණාකරලා දෙමළ ජනතාවත් සිංහල ජනතාවත් දේශපාලන කොටස් වල මැච් එකේ පන්දුවක් බවට පත් කරගන්න එපා කියලා. දේශපාලනඥය බලන්නේ බලය ලබා ගන්න. මේ සංහිඳියාවක් පොඩි ගොඩනැගිලා තියෙන අතරේ නැති ප්‍රශ්නයක් ඇති කරන්න එපා කියලා මේ රජයට අපි කියනවා. ඒක පැහැදිලිව ගරු ජනාධිපතිතුමාට මම කියනවා. මම ඒකට අත තියන්න එපා. කරුණාකරලා 13 වෙනි ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම අත්හිටුවන්න. අපිට රටක් ඕන. මේ රට දන් දෙන්න බෑ. මේ රට වෙන්දේසි දාන දෙන්න බෑ. ජීවිත 60,000 උතුරේ ප්‍රශ්නෙට නැති වුණා. මටත් වෙඩි තිබ්බා. මට වහ දුන්නා. අවුලුව ගන්න එපා. පාරට බැස්සලා ගමක් ගමක් ගානේ යවන්න එපා අපි. ඒකට ඇහුම්කන් දෙන්න නැත්නම් කරන බලු. අපි බොහොම මැදක ඉන්නේ. 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන්න එපා. එපා එපා. ඉන්දියානු ඇමරිකානු භූදේශපාලන අවශ්‍යතාවය තමයි ඉන්දියානු සාගරය පාලනය කරන්න. ඉන්දියානු සාගරය පාලනය කරන්න පුළුවන් හොඳම විදිහ තමයි ත්‍රිකුණාමලය වරාය අත්පත් කර ගැනීම. ඒ ත්‍රිකුණාමලය වරාය අත්පත් කරගන්න නම් මේ රටේ මධ්‍යම ආණ්ඩුවෙන් උතුරු නැගෙනහිර ගලව ගන්න ඕන. ඒ ගලව ගන්න තමයි මේ රනිල් වික්‍රමසිංහ කියන බටහිර ගැති කිසිදු ජනවරමක් නැති රටක් ජාතියක් පිළිබඳ හැඟීමක් නැති මේ පුද්ගලයව පාවිච්චි කරන්න. මේ 2023 වන අවුරුදු 37ක් පරණ ව්‍යුහයක් දැන් ක්‍රියාත්මක කිරීමට යාමේදී අතිශය භයානක ප්‍රතිවිපාක වලට විහුණු දෙන්න පුළුවන්. ඒ හින්දා විශේෂයෙන්ම මේ සැකැස්ම ගත්තොත් ජාතික පොලිසිය නිලධාරීන් නිලැඳුමත් එහි පාවිච්චි කරන්න බෑ. 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත පිළිබඳව මහා සංඝරත්නය සහ දේශපාලඥයින් පළ කළ අදහස් දැන්. 13 වෙනි සංශෝධනයේ මේ වෙනට දශක 3කට වැඩි කාලයක් තිස්සේ ජනාධිපතිවරු 4-5 දිනක් යටතේ සාකච්ඡාවට භාජනය වුණා. මේ කතිකාව දැන් අලුතෙන් ඇවිල්ලා තියෙන්නේ නව ජාතිවාදයේ ආයවතාවක් මතුවෙන්න ඇරලා මේ අස්ථාවර දේශපාලන මතය හරහා රටේ තමන්ගේ බලය තහවුරු කරගන්න දේශපාලන මේ ජනාධිපතිවරු උත්සාහ කරනවා. 1987 පළාත් සභා ක්‍රමයට පක්ෂ වෙච්ච මිනිස්සු මරපු එක මොනතරම් වැරද්දක්ද? පළාත් සභා ක්‍රමයට 13ට පක්ෂ වෙච්ච එක දේශද්‍රෝහිකමක් කියලානේ මෙරුවේ වමේ පක්ෂවල මිනිස්සු. ඒ අය මරපු පක්ෂයක් අවුරුදු ගානකට පස්සේ කියනවා 13 හොඳයි පූර්ණ ලෙස බලාත්කාර කිරීම හොඳයි කියලා. එතකොට ඒගොල්ලෝ අඩු ගානේ කියනවනේ එහෙනම් අපි අර මිනිස්සු මරපු එක වැරදි කියලා. හැබැයි ඔවුන් කියනවා සිංහල බෞද්ධ විතරයි මැරුවේ කියලා. ඒක ඉතින් සිංහල බෞද්ධ හිතන්න ඕන ප්‍රශ්නයක්. 10000ක් ජීවිත පිදුවේ මොකටද? 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව. ඒකෙන් මේ රට කැඩෙනවට එරෙහිව. බද්දුන්න මිනිහත් මැරුණේ ඒකට එරෙහිව. ඒ වගේම ඒකට පක්ෂ වෙලා හිටපු අයව මැරුවා. 2002 රනිල් වික්‍රමසිංහයි ප්‍රභාකරණ ගියුසුම ගහපු වෙලාවේ කවුද ඒකට විරුද්ධ වුනේ? ජයිපේ. අපිට පුදුම රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැන නෙවෙයි. වික්‍රමසිංහ මහත්තයා හැමදාම මේක කරන්න උනේ කියලා ස්ථාවරයේ දේශපාලන ස්ථාවරයේ ඉන්න කෙනා. අපිට පුදුමේ 60000ක් තමන්ගේ නායකයවත් මරාගෙන දේශපාලන මණ්ඩලෙත් මරාගෙන බද්දීපු මිනිහවත් මරාගෙන තමුණුත් මරලා දැන් ඔළුවෙන් හිටගෙන මේක කියන එක ගැන තමයි අපිට 13 සංශෝධනය ක්‍රියාත්මක කරන්න උත්සාහ කළොත් එයට වමනා කරන එකඟත්වය ගන්න පාර්ලිමේන්තුවේ බැරි වෙයි කියන එකයි මගේ අදහස. ඒකීය රාජ්‍යයක් තුල පළාත් බලය ක්‍රියාත්මක කළ යුතුයි. එතකොට පළාත් බලයේ සීමාවන් ඉක්මවා යනකොට ඒකීය රාජ්‍යයට මැදිහත් වීමේ අයිතියත් බලයක් තිබෙන. නමුත් අපි දන්නේ රනිල් මොන වගේ කිවිසුමක් ගාලා තියෙනවද කියලා. රනිල්ගේ කිවිසුම වඩාත් ෆෙඩරල් ආණ්ඩුවක ස්වාධීනත්වය උතුරු වහන්සේගේ පළාත්වලට දීමටයි කියා අපිට ලොකු සැකයක් තිබෙනවා. ඔහු ඔවුන් සමග ගෙනියන ඡන්ද ගනුදෙනු අනුව හෙට උදේ 8:30ට, ඒ කියන්නේ 8 වෙනිදා උදේ 8:30ට බදාදා 8:30ත් 9ත් අතර අපි කොළඹ රාජගිරිය ජයසේකර ආරාමයේත් ඒ වගේම පරකුම්බ රජමහ විහාර ස්ථානයටත් භික්ෂුන් වහන්සේලා රැස් වෙනවා. 13 එපා කියන්නට විරෝධතා දක්වන්නට මේ රටේ ජාතික සමගිය වෙනුවෙන් කරුණා මෛත්‍රිය ප්‍රදෙනි කරගෙන පොළු වරන් එන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ මහත්මයෝ. අපි මුගුරු වරන් එන්නේ නැහැ. අපි ඔබතුමත් එක්ක ගහගන්න නෙමෙයි එන්නේ. පුළුවන් නම් පැන් ටිකක් පූජා කරලා වතුර බෝතලයක් අරන් එන්න. ලොකු කැනල් අරන් එන්න ඕනේ නැහැ. මේ තීරණය ඉදිරියට ගෙන යනවා නම් හෙටින් ආරම්භ කරන සටන 5000ක් මහා සංඝරත්නය කොළඹට ගෙනහල්ලා මුළු රටම එක මිතකට ඊට එරෙහිව පෙළගස්සනවයි කියන එක අපි බය නැතුව මේ අවස්ථාවේ කියනවා. ආණ්ඩුව රට විනාශ කරලා තියෙන්නේ, බංකොලොත් කරලා තියෙන්නේ, අපේ කීර්ති නාමය නැති වෙලා තියෙන්නේ. දැන් ඉදිරි මැතිවරණයට සටන් පාඩයක් තමයි මේ හොයන්නේ. ජාතිවාදී ඉන්දියාවෙන් බලපෑමක් තියෙනවා. අර එක්කෙනෙක් කිව්වනේ මේ අපිට මේ සති දෙකයි මතක කියලා. දන්නවනේ කවුද කිව්වේ කියලා? මං කියන්නේ නැහැ. මොකද ජාතිවාදී තමයි ලේසිම තුරුම්පෝ මේ අවසන්. ඒ පුතත් සමගින් සියත රාත්‍රී පුවත් විකාශය නිමාවට පත්වෙනවා. යලිත් අප ඔබ හමුවන්නේ හෙට උදෑසන පුවත් විකාශය සමගින්. ඔබට සුවදායි රාත්‍රියක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.